මේ බැඳල ඉන්න සිංහල කෙනෙක් ප්‍රශ්නයක් නෑනේ. එතකොට අපිට ගැටුමක් නෑ. අපි හැමෝම සමගි. ඒ කියන්නේ එතකොට යුද්ධ තිබිලා තියෙන්නේ මේ අපි සාමාන්‍ය මිනිස්සු අතර නෙමෙයි ලොකු ලොකු දේශපාලඥයෝ ළඟ. අපි ඒකට අහුවෙලා අපි දැඟලුවා. උමන්දාව ජාතික සභාවේ දෙවෙනි ව්‍යාපෘතිය. අපි යන්න සූදානම් වෙන්නේ විශ්ව මඩුවලට. විශ්ව මඩුවල ඉන්න දමිළ ජාතික ළමයි 100කට පොත්පත් බෙදා දීලා කෘෂිකර්මයේ පිළිබඳ අදහසක් දෙන්න කොස්පැල බෙදා දෙන වැඩසටහනක්. මේ ජාතික සභාව හැදුවේ මේ ජාතියට අලුත් දෙයක් උගන්වන්න. හැමදාම සිද්ධ වුණේ දේශපාලඥයෝ ඇවිල්ලා මේකේ මිනිස්සුන්ව ඡන්දෙට පාවිච්චි කළා විතරයි. හැබැයි මේ ජාතිය ගොඩ දානවා නම් ගොඩ දාන්න ඕනේ යටම ඉඳලා ළමා පරපුරේ ඉඳලා උඩට අපි ගේන්න ඕනේ. විශේෂයෙන්ම මහමුදුරට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම සහ අපේ අනිකුත් මේ වියත් අපේ සමාජිකයන්ගේ දැනුම එකතු කරගෙන අපි මේ හැදුවේ මේ අපේ අරමුණු ටික. පළවෙනි එක තමයි විශේෂයෙන්ම අපි මුලින්ම අපි අවධානය යොමු කරවුවේ දරුවන් වෙනුවෙන්. විශේෂයෙන්ම නූතන දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, හසුරු කුසලතාවය, විනය, හික්මීම හා ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් දරු පරපුරක් උදෙසා අධ්‍යාපනය අපි ප්‍රතිසංස්කරණයක් කරගන්නවා. අධ්‍යාපනය වෙනස් කරන්න ඕන. මං හැමදාම කෑ ගහපු දෙයක්. අධ්‍යාපනය නෝවේ ජපානේ වගේ වෙන ක්‍රමයක් අපි හදාගන්න ඕන. අධ්‍යාපනය ප්‍රායෝගික වෙනකන් මොන තරම් බෙර ගැහුවත් මේ කිසි බෙරයක ප්‍රතිඵල නැහැ. ඒක තමයි අපේ ජාතික සභාවේ පළවෙනි ප්‍රතිපත්තිය. අනිවාර්යයෙන්. අපි අධ්‍යාපනය වෙනස් කරනවා. ඒකින් කරනකොත් කරනවා එච්චරයි. අපේ දෙවෙනි අරමුණ හැටියට තියෙන්නේ සාමූහික වගකීම හා වගවීම පෙරදැරි කරගත් මම නොවේ අපි සංකල්පයෙන් අනාගතයට පියමන් කරන එකම ශ්‍රී ලාංකීය පුරවැසි ප්‍රජාවක්. මම නොවේ අපි. දැන් මේ ලෝ අපේ මේ සමාජයේ පරිහානියට මම දැකපු ප්‍රධානම දේ තමා අපි හැමෝම තනි පුද්ගලවසයෙන් වැඩ කරා. මට තේරෙන්නේ සමාජයක් ලෝකයක් දියුණු කරන්නේ ලෝකේ මහා නිර්මාණ, මහා සංස්කෘති, මහා දාර්ශනිකෝ මේ හැමෝම මම කියන සංකල්පය ගොඩනගලා නෙමෙයි තියෙන්නේ අපි කියන සංකල්පය. ඒ නිසා සමාජයේ අපි දැන් මේ අපි එකතු වුණා වගේ අපි ඔක්කොම එකතු වෙන්න ඕන. ආත්මාර්ථයේ පිටු දැකලා පරාර්ථයේ රජ කරන සමාජයක් වෙනුවෙන් අපි මිනිසු මෙහෙවන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ රටේ ඉතාම ගැඹුරු පාරම්පරික දැනුමක් තියෙනවා. ඒ වගේම ස්වභාවික සම්පත් වලින් බහුලයි. ඒ වගේම මානව ප්‍රාග්ධනය ඉතාම ඉහළ තැනක තියෙනවා. ඒ වගේම මේ සියලු දේවල් පාවිච්චි කරලා අපි කියනවා නිදානයක් මත සිටුවරු නිර්මාණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට හඳුන්වා දෙන්න ඕනේ. ශක්තිමත්ම ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන ඕන. මොනතරම් දේවල් තිබ්බත් වැඩක් නැහැ. අපි ආර්ථිකයේ දුර්වල වෙලා වැටිලා හිඟා කනවා. ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන දැනුම අපි එකතු කරන්න ඕනේ. ඊළඟ එක ඊළඟ කාරණේ තමයි හඳුන්වන්නේ අපි විශේෂ අවධානය යොමු කරන්න ඕන සියලු සත්වයන්ගේ යහපත උදෙසා සමස්ත පරිසර පද්ධතියම සුරක්ෂිත කරන පරිසර සංවේදී මානව ප්‍රජාවක් ඇති කරලා පරිසරයට පරිසරය ආරක්ෂා කරන පරිසරය දෙවියන් මෙන් සලකන මිනිස්සු ටිකක් අපි හදාගන්න. නැත්නම් අපට අනාගතේ ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයට පරිසරය අපිව විනාශ කරනවා. ඊළඟට තියෙන්නේ හාමුදුරනේ වෙනස් වූ සංස්කෘතීන්ට ගරු කිරීම, මූලික ඉගැන්වීම කරගත් සාමකාමී දේශයක් නිර්මාණය කර ගැනීම. අපේ සාමකාමී දේශයක් හදන්න ඕන. ජාතිවාදී ආගම්වාදී බෙදෙන්න අරකයි. දැන් අපි දැක්ක පහුගිය දවස්වලත් බෙදෙන්න තැන් හොයනවා. ආගම් වලට කුලල් කා ගන්න හොයනවා. කළුගල් කණුවක් හරි අල්ලගෙන කමන්නේ ගහ ගන්න තැනක් තමයි හොය හොය ඉන්නේ. අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ මේ සංහිඳියාව ගොඩනගන්න. තව වැදගත්ම කාරණය පවුල් ඒකක ශක්තිමත් කරලමින් ජීවත් වීමට හොඳම තැන ගෙදර යන සංකල්පය සමාජගත කිරීම. අද සමාජෙ බිඳ වැටලා තියෙන්නේ ගෙදර දුර්වලයි. ගාක් තරුණ ළමයි කුඩුකාරව වෙලා අයිස් ගහනවා. ඒකට හේතුව තමයි ගෙදරින් සපයන්න ඕන ආරක්ෂාව රැකවරණේ ලැබෙන්නේ නැහැ. මේ පවුල් ඒකකේ ශක්තිමත් කරන්න ඕන. ජීවත් වෙන්න හොඳම තැන නිවස. තමන්ගේ නිවසෙන් තමයි ඔක්කොම පටන් ගන්න ඕන. මෙන්න මේ අරමුණු ටිකත් අරගෙන ඒට අමතරව තෑගිත් අරගෙන අපි යනවා විශ්ව මඩුවල LTT යුද්ධ කාලේ යුද්ධ කරපු මිනිස්සු හොයාගෙන ඒ මිනිස්සු වෙනුවෙන් ඒ මිනිස්සුන්ට සහනයක් උදා කිරීම පිණිස. නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්ත්‍ර භද්‍ර මහේස්ත්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය විෂමඩු අනිල්ධාරී ඇතුළු සෙසුනෙලින් වෙනුවෙන් ගෞරවපූර්වකව පිළිගනු ලබනවා.
මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයේ වසර 2500කට ආසන්න කාලයකට පසු රටේ ආගමකට ජාතියට ආර්ථිකයට හා සංස්කෘතියට නව ජීවියක් ලබා දීමට අවුරුදු 5ක් වැනි කෙටි කලකින් ඉදි වූ මහා පාකාරයක් ලෙස උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය අද්විතීය නිර්මාණය හැඳින්විය හැක. ජාතියට අනුගසා නැගී සිටින්නට අලුත් දර්ශනයක් ඔස්සේ හිතන්නට පුරුදු කරමින් අලසකම පසකලා තමන්ගේ ආත්ම ශක්තියෙන් යුතුව ගොඩනගන්නට ලබා දෙනු ලබන උන්වහන්සේගේ පන්නරය ශ්‍රී ලාංකිකයන් ලෙස අපහට ආඩම්බරයකි. මේ විදිහේ උත්සවයකට පවත්වන්න මේ නායක හමුදුරන්න ඕන තරම් ස්ථාන තිබුණා පුදුළු හිටියා. නමුත් අප ප්‍රදේශයට පැමිණිලා මේ විශ්වමඩු කිරුණතු මුලතිව බලකාවල දූදරුවන්ට මේ ප්‍රදානය කිරීම අගය කිරීම කළ යුතුමයි. හුඟ දෙනෙකුට විශ්වමඩු කිව්වහම හුඟක් අය හිතන්නේ ඉන්දියාවේ තැනක් කියලා. නෑ, විශ්වමඩු කියන්නේ කිරිනොච්චි දිස්ත්‍රික්කයේ මුලතිව් දිස්ත්‍රික්කයට මායිම් වෙච්ච ප්‍රදේශයක්. විශ්වමඩු මෙතන ඉන්නවා කිලිනොච්ච, විශ්වමඩු, මුලතිව්, සිවිල් ආරක්ෂක බලකායේ අනදි නිලධාරීතුමන්ලා 3 දෙනා. මේ ඔක්කොම අයත් ඉන්නවා. දැන් මෙතන ඔක්කොම ඉන්නේ දමිළ ජාතික ළමයි. මේ ළමයි 100ක් නේ. මේ ඔක්කොටම අපි උමන්දාව ගාන අද පොත් පාර්සල් 100ක් ලබා දෙනවා. ඊට අමතරව මේගොල්ල දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් එළියට යනකොට මේ කොස්පැලේ අදගෙන හිල්ලා හිටෙව්වාම තව අවුරුදු 5කින් 10කින් මේකේ ලොකු කොස් ගෙඩි හැදෙනවා. එතකොට ඒක අපේ රටේ ආහාර ප්‍රශ්නෙට විසඳුමක්. ඉතින් අපි ජාතික සභාවේ අපේ ප්‍රතිපත්තිය තමයි මලබෙර වයන සිට ජාතියකට මගුල් බෙර වයනට ඉගැන්වූ උමන්දාව. මේ අද අපි ඔක්කොම එකතු වෙලා අපේ උමන්දාවේ පිරිස බස් අරගෙන අපි මෙතෙන්ට ආවා. අපි ලංකාව පුරාම පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා මේ වගේ ලැබිය යුතු අය, අධ්‍යාපනයට අවශ්‍යතා තියෙන ළමයි, අමාරුකම් තියෙන මිනිස්සු හොයාගෙන විවිධ තැන්වලට අපි ගමන් කරනවා. දැන් මේ පොත් බෙදන්න ඔක්කොටම කලින් අපිට මතකයි අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ යුද්ධයක් පැවතුණා. ඒක මහා භයානක යුද්ධයක්. දෙපැත්තෙම බෝම්බ පිපිරුණා, මිනිස්සු මැරුණා, මිනිස්සුන්ගේ ජීවිත විනාශ වුණා, දේපල නැති වුණා. අපි ආයකට යුද්ධයට ආයේ අපි පාර හදන්න ඕනේ නැහැ. අපි සාමය වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒකයි මං හැමෝගේම ඉල්ලන්නේ, විශේෂයෙන් ආමුදුරවරු, පූජකවරු, දේශපාලඥයෝ, මිනිස්සු යුද්ධයට යොමු කරන්න ඕනේ නැහැ ගල්කණු අල්ලගෙන. ඒවා පුරාවිද්‍යාවට බාර දීලා රට ගොඩනගන්න, රටේ අධ්‍යාපනය ගොඩනගන්න, මේ ළමයින්ගේ ඉස්සරහ අනාගතය වෙනුවෙන් අපට පුළුවන් දේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. රටේ විශාල අගාධයක තියෙන්නේ. මට ඊයේ පෙරේද හම්බුණා පොල් පිළිබඳව ලංකාවේ ඉන්න විශේෂඥයෝ කීප දෙනෙක්. ඒ කීප දෙනාම කීප දේ මං අද මෙතෙන්දි කියනෝ නන් නොකිය. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ පොල් තෙල් කන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලංකාවේ තියෙන හැම පොල් තෙල් එකක්ම විස. ඉතින් ඇයි අපිට එහෙම වුනේ? කඩෙන් අපිට පොල් තෙල් ගේන්න අපි පරිසරය හදාගත්ත, අපේ ගෙදර පොල් ගහ අපි කපලා දැම්මා. අපි ජාතිය මැරුවා. දැන් අපි මේවා ආයේ එක 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 ගොඩනගන්න ඕන, සංවර්ධනය කරන්න ඕන. කඩෙන් පොල් තෙල් ගේන කම්ම අපි කන්නේ අමු විස, තනිකර පිළිකාකාරක. පොල් ආයතන වල ඉන්න අය නොකන පොල් තෙල් තමයි රටේ මිනිස්සු කන්නේ. මේව මම හැමෝටම දැනගන්න කිව්වේ. ඒ අතර මට කියන්න, මේ යුද්ධෙට ගිහිල්ලා මෙන්න යුද්ධේ ප්‍රතිඵල අපි අහන්නයි ආවේ. කොහමද යුද්ධේ හොඳද? යුද්ධේ හොඳ නැහැ හාමුදුරුවනේ. යුද්ධයක් තිබ්බ හින්දා මේ රටේ ජනතාව සැහැයෙන්ද දුක් කරදර කම්කටොළු වලට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ සාමය ඉල්ලන මේ මිනිස්සු සාමාන්‍ය දුප්පත් මිනිස්සු, ඒ මිනිස්සු යුද්ධේ නෙමෙයි සාමය ඉල්ලන්නේ. අපිට සාමය ඕනනේ. ඒ කියන්නේ අපිට ඕන ආර්ථික සංවර්ධනය. සාමය ඕන. ජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ මේ පාර. අන්න එතකොට මේ හැමෝම පොදු සිවිල් මිනිස්සුන්ගේ එකම ඉල්ලීම ඒ මිනිස්සුන්ට හොඳ ආර්ථිකයක් හදලා දෙන්න ඕන. අපිට පුළුවන් විදියට අපි දකුණෙන් ඇවිල්ලා උතුරේ අධ්‍යාපනයට උදව් කරන්න ඕන. සමස්ත රටේම. එතකොට මේ දකුණු පළාතේ ඉන්න කට්ටිය මේ පළාතේ ඇවිල්ලා යන්න ඕනේ. මේ පළාතේ ආවොත් තමයි මේ පළාතේ ඉන්න කට්ටියගේ දුක සැප ගැන තේරෙන්නේ. අර ඉඩස වැහෙන්නේ. සංහිඳියාව ඇති වෙන්නේ. ආන්නේ පාලම හදන්න තමයි අපි මාසෙකට දෙකකට සැරයක් මේ උතුරු පළාත නැගෙනහිර පළාත කරකැවිලා යන්නේ. ඒ වගේම දැන් ඔබතුමාලා මෙතන වැඩම කරලා තියෙනවා. මේකත් ලොකු දෙයක් මේ ප්‍රදේශයට. ඔව්. මේ වගේ පූජක මහත්වරු මේ ආමතුරවරු මේ පළාතේ එන්න ඕනේ. මේ අය බොහෝ දෙනෙක් උමන්දාවට එනවා. මේ ප්‍රදේශවල ඉන්න අය උමන්දාවෙල වැඩ කරන්න කැමති, ආසයි.
ඒගොල්ල සමාජයට ඉල්ලලා එනවා අපේ උමන්දාව යටි. ඒක තමයි වෙන්න ඕන. අපි කවදාකවත් කිසි කෙනෙක්ගේ ජාති ආගම කුලය අහන්නේ නැහැ. අපි හැමෝටම සමානව සලකනවා. ඒක තමයි අපි දන්න දේ. ඒකනේ වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. අපේ ජාති භේදයක් අවශ්‍ය නැහැ. අපි සියරම එක මවගේ දරුවෝ වගේ මේක ඉන්න ඕනේ. මේ ලංකාවේ අපේ කියලා හිතන්න ඕනේ. හරි හරි හරි. මේ අදහස් හරි. මේ අදහස් වලට ඉඩක් දෙන්න ඕන. අපි මේ අදහස් වලට ඉඩ දීපු නැති නිසා තමයි ගහගත්තේ. එකම පාට මිනිස්සු ගහ ගන්නවා. මොන ලැජ්ජ නැති වැඩක්ද මේක? එකම බත් කන්නේ, එකම කිරි බත් උයන්නේ, එකටම අප්‍රේල් 14 අවුරුදු සමරන්නේ. අන්තිමට දෙපැත්ත බෙදලා ගහගත්තා. මේක ආයි කරන්න දෙන්න එපා. අපි සාමය හදමු. මේ ළමයන්ගේ ජාති ආගම බලන්න නැතුව උගන්වන්න අපි උදව්වක් වෙමු. ඔන්න අපි ජාතික සභාවේ ප්‍රධානම දෙයක් අද කළා. විශ්ව මඩුවලට ඇවිල්ලා මේට ළමයි 100කට පොත් දෙන්න. දැන් නිදාසේ ඉන්නවලු. සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නවා. නෑ ගාමතුනි. අපි එක ලොකු දෙයක් නෙහේ. සතුටුයි. සතුටු වෙන්න ඕන. සන්තෝෂයෙන් ඉන්නවා. දැන් මේ හුඟාක් අයගේ බෝම්බ කෑලි අඟ හැමතැනම. තුවාල වෙලා. මේ බැඳලා ඉන්නේ සිංහල කෙනෙක්. ප්‍රශ්නයක් නෑනේ. ඒකනේ වෙන්න ඕනේ. එතකොට අපිට ගැටුමක් නෑ. අපි හැමෝම සමගි. ඒ කියන්නේ එතකොට යුද්ධ තිබිලා තියෙන්නේ මේ අපි සාමාන්‍ය මිනිස්සු අතර නෙමෙයි ලොකු ලොකු දේශපාලඥයෝ ළඟ. අපි ඒකට අහුවෙලා අපි දැඟලුවා. පැහැදිලිනේ. අපේ ભેදයක් නැහැ. අපි එකට බත් බෙදාගෙන කන මිනිස්සු. ඉතින් මේ සමගි අපි ගොඩනගන්න ඕන. අපි මේ මේන් වාස් එක්කන් ආව උමන්දාවේ අවුරුදු කීයේ වයස? 76යි වයස. මේ ළමයට වඩා පොඩි. 76ක් නෑ වැඩි 100ක්වත් උස වෙන්න බෑ. ඈ ගහක් වගේ. ආ ඔන්න අපි යාට කියනෝ මෙයාට මේ පොටි පොත් පාර්සලයක් හැමෝටම ලබා දෙනවා. පොත් පාර්සලයක් ලබා දෙන 76 ඔයාගේ වයස කීයේ? 79 39. මෙයාගේ වයස 11යි. 76න් 11ට පොත්. ආ ඔන්න මේ මේනින් වාංශේ මේගොල්ලෝ කවදාකවත් දකින්නවත් හම්බෙන්නේ නැහැ. මෙයා තමයි රස්සටම උමන්දාවේ කෑම හදන්නේ. මෙයාගේ අඹ වේලලා ඒ අඹේ කිව්වහම මම කියනවා ඒක උයෝගෙන එන්න කියලා ගිහිල්ලා. ආ ඔන්න මේ ළමයාට පොත් පාසලයක් දෙන්න. ඔන්න අපි මේ ළමයි ඔක්කොටම උමන්දාවේ පොප්සිකල් ගෙනෑවා. මේවා අපි හදන්නේ කිසිම රසකාරකයක් කිසිම වර්ණකයක් දාන්න නැතුව. මන් දැන් මේ ළමයින්ට කළා පෙන්නනෝ අපට කොච්චර කෑම හදන්න පුළුවන්ද. ඕගොල්ලොත් ලොකු වුණාම මේ වගේවා දාස් ගාණක් හදන්න ඕන. ඔන්න මන් දැන් මේක විවෘත කරනවා. මෙන්න පොප්සිකල්. මේ බලන්න ලස්සන පාට. මේ වදමල් වලින්. මේක අඟුරු චාකෝල්. මේ බලන්න මේ පාට වල ලස්සන. මේක මොනවද? නිල් කටරොඩු. මේක ලෙමන්. මේවා පැෂන් දිවුල් කොළ. මේ දිවුල් කොළ වලින්. හා ඔන්න අපි ඉස්සෙල්ලාම දෙමු. හා ඔයාට එකක් කලර් සම්පූර්ණ කලර් එක.